ධර්ම දක්ෂිනා වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයන්න් වහන්සේ කඩවත මංකඩපාර විජේමාවත දහම්නද ධර්මාශ්‍රමයේ නිර්මාතෘ සද්ධර්ම වාගීශ්වර විචිත්‍රබානි පූජ්‍ය කොළඹිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්ම ශවන කාලෝ අයම් බදන්තා ධම්ම ශවන කාලෝ අයම් බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නයේ නවසරයි මේ උතුම් සම්බුදු දහමට කැමැති මේ සුන්දර සද්ධර්මයේ රසය මිහිරියා විඳගන්ට හිත ඇති කාරුණික පින්වත්නි පින්වත් ඔබ අපි අද දවසෙත් සූදානම් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මයෙන් කොටසක් දේශනා කරවගෙන ශ්‍රවණය කරන්න අද net ධර්ම දක්ෂිනාව තුල දේශනා කරන මේ ධර්ම දේශනාව තමන් විසින් ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරන ගමන් මුළුමහත් ලෝකයකට බුදුබණ පදයක රසය අර්ථය විඳගන්ට අවශ්‍ය කරන ධර්ම දාණය ලබා දෙන්නට පින්බර දහම් දායකත්වයේ දරාගෙන කටයුතු කරන පින්වන්ත කල්යාණ මිත්‍ර පිරිසක් අපට මුණ ගැහෙනවා මොරවක හේම්පිට කන්ද ඉහළවත්ත නිවසේ R.S. සුරංග ලක්මාල් පින්වත් මහත්මා ඒ වගේම විතාරන්දෙනිය බැදිගම විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂක වික්‍රමපාල සිරිවර්ධන මහත්මා සහ මාළනී මහානාම කියන ඒ දෙමව්පියන් විසින් මේ උතුම් පින්කම තමන්ගේ දරුවන්ට විශේෂයෙන් ආශිර්වාදයක් ඇතුව සිද්ධ කරනු ඒ වගේම අංක 325 න් 17 සමෘද්ධි ජනතා මාවත ගෝණමණිත්ත කැස්බෑව පිළියන්දල ලිපිනේ ප්‍රියන්ත වජිරා ඉරුෂ චින්තක කියන ඒ පින්වත් පිරිස මේ උතුම් පින්කමට තවත් දායකත්වයක් දරනවා ඒ වගේම ඇඹිලිපිටිය අංක 190 වරා කැටි ආර ලිපිනේ පදිංචි කේජී ප්‍රියන්ත මහත්මාගේ උපන්දිනය නිමිත්තෙන් එතුමාගේ ආදරණීය ස්වාමි දියණිය දීපසිකා වසන්ති පුතණුවන් කාංචන ප්‍රියදේශ දියණිය තත්සරණී ප්‍රියදේශිකා කියන ඒ පින්වත් පිරිස මේ උතුම් පින්කමට තවත් දායකත්වයක් දරනවා එහෙමනම් මේ දායකත්වයේ දරන පින්වත් පවුල් හතරේම ශ්‍රද්ධාවන්ත පින්නතුන්ගේ යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් මිෂ්ඨ කරගන්න මේ රැස් වෙන පින දෙවියන්ටත් ඒ පින්නතුන් නමින් මිය ගිය සියලු ඥාතීන්ටත් සුජීවත් විඳගෙන පින්කමට දායකත්වයේ දරන ඒ පින්වත් පවුල් හතරේම සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණේක නොබාපි හැම දෙනාටම මෙලව පරලව දෙලව ජීවිතයේ යහපත පිණිසත් සංසාර දුකින් අත මිදී ඒ උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිසත් එකසේ හේතු වේවා වාසනා වේවා කින අදිස්ථානිය ඇතුව අදත් අපි මේ මහා පින්කම ආරම්භ කරන්න. ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි ගිය සතිවල සාකච්ඡා කළේ විශේෂ සූත්‍ර දේශනාවක් මුල් කරගෙන එක දිගටම ධර්ම දේශනා. ධර්ම දේශනා අපි දෙකක් හෝ තුනක් කළා විශේෂයෙන් මේ අවිද්‍යා සූත්‍රය මුල් කරගෙන. අවිද්‍යාව සම්බන්ධව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ ඒ විවරණය අපි දන්නවා මේ ධර්මයේ පෙන්නන ප්‍රධානම දෙයක් බුදුරජාන් වහන්සේගේ ධර්මය උන්වහන්සේ මේ ලෝකයට මේ දර්ශනය පෙන්වන්නේ
නොඑක් ආකාරයේ මත නොඑක් ආකාරයේ හැදෑරීම් නොඑක් දේශනා නොයක් නොඑක් සොයා ගැනීම ලෝකේ තිබුණ කාලයක එහෙම නැතුව අර ගහක් නැති කැලේ තුත්තිරි ගහක් ගහක් වගේ ඉඳුරු ගහක් ගහක් වගේ කියලා එහෙම දේශනාවක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ කිස්තුපූර්ව 6 වන සියවසේ පුදුම විදිහට දර්ශන තිබුණා මේ ලෝකේ විශේෂයෙන් ඉන්දියාව කේන්ද්‍ර කරගෙන නොයේක ආගම් දර්ශන මතවාද බිහි වෙලා තිබුණා සමහර පිරිසක්ගේ ළඟ තිබුණා ශාස්ත්‍රවත දෘෂ්ටිය සමහර අය ළඟ උච්ඡේද දෘෂ්ටිය මේ ප්‍රධාන දෘෂ්ටි දෙක ඇතුලේ විශාල පිරිසක් හිර වෙලා හිටියා දැන් අපි දන්න සිද්ධාර්ථ බෝධිසත්වය සත්‍ය සොයාගෙන යන ගමනේ ඊටාම ඉහළට ධර්මයක් දියුණු කරපු කීප දෙනෙක්ම එතුමාට මුණ ගැහෙනවා ආලාර කාලාම උද්දක රාමපුත්‍ර පහාර්ගව අසිත වගේ අය එයාලා අරූප සංඥා ධ්‍යාන දියුණු කරපු අය නේව සංඥා නා සංඥායතනෙ දක්වා ධ්‍යාන අරූප ධ්‍යාන දක්වාම හිත වඩපු අය එතකොට ඊට පස්සේ එයාලා කල්පනා කළා ඒ කියන්නේ එදා හිටපු අනිත් ශාස්ත්‍රවරුන්ට වඩා ඉහලින් හිටපු කීප දෙනෙක් තමයි මම මතක් කළේ එයාලා දැනගෙන හිටියේ මේ ලෝකයේ අවසානය නේව සංඥා නා සංඥායතනෙ ඊට පස්සේ බවාග්‍රය එහෙම නැත්නම් මේ සසර ගමනේ අවසානය බවාග්‍රය නේව සංඥා නා සංඥායතනෙ ඒ කියන්නේ මොන තරම් මහන්සි වෙලා හරි මොන දුකක් විඳලා හරි නේව සංඥා නා සංඥායතන ධ්‍යානෙ උපදවා ගත්තා නම් මරණයෙන් පස්සේ අපි ඒ නේව සංඥා නා සංඥායතන බ්‍රහ්ම ලෝකේ අරූප බ්‍රහ්ම ලෝකේ ගිහින් උපන්නාට පස්සේ ඒකට කියනවා බ්‍රහ්ම සහව්‍යතාව කියලා ඒ මහා බ්‍රහ්මයා එක්ක එකට වාසය කරන්න ගියාට පස්සේ එතනින් එහාට සසරක් නැහැ එතනින් ඒ සියල්ල අවසන් කියලා හිතුවා නමුත් සිද්ධාර්ථ බෝධිසත්වෝ ක්‍රමක්‍රමයෙන් මේ ධර්මය අවබෝධ කරගනිමින් යන අතරේ උන්වහන්සේ එක දවසක දකිනවා මේ බවාග්‍රය කියලා හිතාගෙන ඉන්න නැත්තම් භවයේ අවසානයේ සසර ගමනේ නිමාව කියලා හිතන් ඉන්න මේ නේව සංඥා නා සංඥායතනය කියන්නේ නිමාව නෙමෙයි ඒත් මේ මනුස්ස ලෝකයේ වගේම දිව්‍ය ලෝක වගේම අනිකුත් තැන් වගේම කෙටි කාලින නවාතනක් විතරයි වෙනසකට තියෙන්නේ අනිත් තැන් වල තියෙන දුක් වේදනා බොහොම අඩුයි එතන කායික දුක් එකක්වත් නැහැ මානසිකව තියෙන දුක් වේදනා වලිමුත් අල්ප ප්‍රමාණයක් තියෙනවා හැබැයි ඒක සදාතනිකව ඒ සැපේ නැහැ ඒ බවාග්‍රය කියලා හිතන් ඉන්න නේව සංඥානා සංඥායතනෙ උපන්න මහා බ්‍රහ්මයෝ එයාලට මහා කල්ප 84000ක් ආයුෂ තියෙනවා එතකොට මුළු මහත් විශ්වයම ආලෝකමත් කරන්න පුළුවන් ශක්තියක් ප්‍රභාවයක් ශරීරයේ තියෙනවා ඒ තරම් ශක්තියක් තියෙන බලයක් තියෙන පුණ්‍යමය හැකියාවක් තියෙන නේව සංඥානා සංඥායතන බ්‍රහ්ම රාජ්‍යොත් අර කණාමැදලියෝ වගේ කවදා හරි දවසක ආයෙ කැරකිලා මේ මනුස්ස ලෝකෙට කැරකිලා ආයෙනෝ ආයෙ සතර අපාවල වැටෙනෝ ඒ නිසා ඒ මුළු ලෝක ධාතුම ආලෝකමත් කරන තරම් බලයක් ඇතුව හිටියත් ඒ අය නැවත මේ මනුස්ස ලෝක සතර අපාවලට වැටෙමින් නැවත සසර ගමනට එකතු වෙනවා කියන එක සිද්ධාර්ථයන් වහන්සේ දකින්න ඒ දැක්කට පස්සේ උන්වහන්සේ එතනින් එහාට යන විදිය හොයනෝ ලෝකෝත්තර වෙන විදිය ඉතින් ඒක අපි දන්නවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් බවට සිද්ධාර්ථ බෝධිසත්වෝ සියල්ල අවබෝධ කරගෙන සම්බුද්ධත්වයේ ලබා ගත්තට පස්සේ පැහැදිලි කරන දැන් අපිට මේ අද කතා කරන මාතෘකාවේ තියෙන විශේෂත්වය තමයි පින්වත්නි මෙතන දැන් මේ සියල්ල අස්සේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පෙන්වන දෙයක් තමයි මේ එක එක දෘෂ්ටි මතවාද වලට හිර වෙච්ච අයට හොයාගන්න බැරි වෙච්ච ප්‍රධානම දේ තමයි මේ සසර ඇති වෙන්නේ පවතින්නේ නැති වෙන්නේ මොකක් නිසාද කියලා. එතනදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් හොයාගන්නවා කාරණා දෙකක්. එකක් අවිද්‍යාව අනිත් එක තෘෂ්ණාව. අවිද්‍යාව සහ තෘෂ්ණාව. එතන මේ අවිද්‍යාව කියන ධර්මතාවය සත්‍යයට කවදා මේ ඔළුවට වැටිච්ච එකක්ද කියලා අගක් මුලක් හොයන්න පුළුවන් එකක් නෙමෙයි. එතන මේ අවිද්‍යාව කියන ධර්මතාවය නිසා තමයි මේ සංසාර ගමන මේ තරම් දිගට යන්නේ අර මහා බ්‍රහ්ම රාජෝ පවා අර පැටලිලා කවලම් වෙලා ඔළුව අවුල් කරගෙන ඉන්නේ මේ අවිද්‍යාව නිසා ඒ නිසා මේ අවිද්‍යාව කොහොමද හටගන්නේ අවිද්‍යාව නැති කරගන්නේ කොහොමද කියන එක ගැන බුදුරජාණන් වහන්සේ විශේෂ පැහැදිලි කිරීම කරනවා
එතකොට අපි මේ අවිද්‍යා සූත්‍රය තෝරා ගැනීමෙන් බලාපොරොත්තු වෙන්නේ දැන් මේ කාලේ ඒ බුදුරජාන් වහන්සේ ජීවමානව හිටපු කාලේ වගේම තමයි නැවත දැන් අපි භෞතික පැත්තෙන් එක එක දියුණු වීම ගැන කතා කළා වුණත් අපිට පේනවා ආධ්‍යාත්මික පැත්තෙන් මිනිස්සු ආපහු අනිත් පැත්තට හැරිලා යනවා කියලා ආයෙ මුලට යනවා බුදු කෙනෙක් මේ තරම් විශිෂ්ට ධර්මයක් ලෝකෙට කියලා දීලා තියෙද්දිත් ඒක ගණනකට නොගෙන ඒ ගැන කල්පනා නොකර ආපස්සට යනවා දැන් ඉන්දියාව බැලුවහම අපිට පේනවා මේ දවස්වල හොඳම දේවල් දැන් මේ වසංගතයත් එක්ක අලුත් අලුත් දෙවිවරු හදාගෙන ඒ දෙවියන්ටත් මුඛවාඩ මාස්ක් දාලා තියෙන කොරෝනා දෙවියෝ එතකොට ලෝකේ බොහෝ තැන්වල තියෙනවා යාඥා කිරීම හැබැයි අපි දැක්කා දැන් අපි ගොඩාක් මේ ඔය මිත්‍යා දෘෂ්ටික ආගම් ගැන කියද්දී නම් වශයෙන් නොකල කිව්වේ නැතුණත් මේ වෙලාවේ දැන් ඔය ඉන්දියාවේ තියෙන ගොඩාක් ඒවා වගේම තවත් තියෙනවනේ දැන් හැබැයි මේ සැරේ ටිකක් මේ අරාබි රටවල් වල ඉස්ලාම් දහම අදහන මිනිස්සු දෙවියන් වහන්සේ කෙසේ වෙතත් ආගමේ මොන කතා තිබ්බත් මේ සැරේ ඒ යාළගේ සිද්ධාස්ථාන වඳින පුදනේවා ඒ යාඥා කිරීම මෙහෙම සීමා කරලා තියෙනවා ඒ රටවල් වලට එන්න එපා කියලා විශේෂ මේ නිවේදන පනවලා තිනවා. ඒ කියන්නේ යාළත් දන්නවා මේක මේ දෙවි කෙනෙකුටවත් කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක මහා වසංගතයක්. මේකෙන් බේරෙන්න නම් අපි මොලේ පාවිච්චි කරලා මේ ධර්මයට ගැළපෙන්න ජීවත් වෙන්න ඕනි කියලා. මේ සෞඛ්‍ය අංශවල විද්‍යාව මේ හැම දෙයකින්ම පෙන්නලා දෙන කාරණා තේරුම් අරගෙන ඊට අනුව ආරක්ෂිත වෙන්න ඕනි කියලා. අර එක එක මතවාද ඔළුවේ තියාගෙන එක එක දෙවිවරුන්ට පහම්පත්තු කරලා දුන් අල්ලලා එහෙම බුදු පූජා කරලා ඒවා කරලා හරියන්නේ නැහැ කියලා ඉන්දියාව දිහා බැලුවාම ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ මිනිස්සු අදටත් ඔය සමහර පැතිවල නොදීවුණු මිනිස්සු එක එක දෙවිවරු හදාගෙන වඳිනවා එක එක පොඩි පොඩි අර පූජා වලට තියෙන කෑම ಜಾති බෙදාගෙන කනවා මාස් එකක්වත් දාන්න නැතුව සිය ගානක් මිනිස්සු රැස් වෙලා ඉන්නවා මේ පූජාවල් කරනවා. එතකොට මේ මේකෙන් තවදුරටත් මේ වසංගතයේ පැතිරෙනවා මිසක් අඩුවීමක් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ මම මේ සරල දෙයක් කිව්වේ අද කාලේ මේ වගේ මේ අවිද්‍යාව එහෙම නැත්නම් මේ ලෝකයේ සැබෑ తত্ত্বය ධර්මයේ කියන්නේ මොකද්ද? දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උනත් මිනිස්සු පාවිච්චි කරනවා නම් මේ එක එක යාතු කර්ම වලට යාග හෝම වලට ලෙඩ රෝග හොඳ කරගන්න ඒක හරියන වැඩක් නෙමෙයිනේ. බුදුරජාණන් වහන්සේ මේ මන්තර යන්තර කතාවක් නෙමෙයිනේ ධර්මයේ කියන්නේ. උනාසේ ප්‍රායෝගික ජීවිතය කළ යුතු වැඩපිළිවෙලක් කියන්නේ. උනාසේ මේ ස්වභාව ධර්මයත් එක්ක සත්‍යය කොහොමද අනුගත වෙන්නේ? ස්වභාව දැන් අපි ගොඩාක් දුර ස්වභාව ධහමට විරුද්ධවයි හැමතිස්සෙම යන්නේ. අපි පුංචි එකාව මරාගෙන කනෝ, අනිත් අයව මරාගෙන කනෝ, අනිත් අයගේ දේවල් සොරා කනෝ, අනිත් අයගේ ජීවිත විනාශ කරනවා. එතකොට අනිත් මිනිසුන්ව රවට්ටනවා, මුලා කරනවා, පැහැර ගන්නවා, වංචා කරන මිනිසුන්ට. අන්න ඒවනේ අපි කරන්නේ. දැන් ස්වභාව ධහමෙන් නිර්මාණය කරපු එක වස්තුවක් තමයි මනුෂ්‍යයා කියලා කියන්නේ. එතකොට මනුෂ්‍යයා නැතුළු සියලු සත්වයන්ට පොදුවේ ජීවත් වෙන්න පුළුවන් විදිහට තමයි සබහා දහම මේවා හැමදේම නිර්මාණය කරලා තියෙන්නේ. අපේ තියෙන තණ්හාවට, අපේ තියෙන අවිද්‍යාවට මේක හරියට නොදැනීම නිසා අපි හිතනවා මේ ලෝකයේ බලධාරියෝ සියල්ල තීරණය කරන්නේ අපි කියලා. එහෙම හිතලා අනිත් සියලු දෙනා යටත් කරගෙන අනිත් සියලු දෙනාගේ වස්තු අපි හුරකාගෙන ජීවත් වෙන්න හදනවා. අන්න ඒක සබහා දහමට විරුද්ධ දෙයක්. එතකොට සබහා දහම විසින් දැන් අපිට ඒ වෙලාවේ එක ගානක් නැතුව අපි කරාට දැන් අනුන්ගේ ජීවිත නැති කරන එක, අනුන්ගේ දේවල් පැහැර ගන්න එක, අනිත් අයව මම්මුලා කරන එක, අනිත් අයට වංචා කරන එක, මේ වගේ දේවල් සබහා දහමේ මේවා සටහන් වෙලා තියෙනවා. සබහා දහමට අයිති සබහා දහම විසින් තීරණය කරපු, සබහා දහම විසින් නිර්මාණය කරපු දෙයක් අපි එකතු වෙලා වෙනස් කරලා අපි එක අපේ හිතමනාපෙට විකෘති කළා. එතකොට ඒක සබහාදහමේ කොහේ හරි තැනක සටහන් වෙනවා. ඒ අවශ්‍ය වෙලාවට ඒකේ ප්‍රතිඵලය එහෙම නැත්නම් රිටර්න් එක ප්‍රතික්‍රියාව අප කරා එනවා. එතකොට කර්ම විපාකයක් විදිහට ඒක ඇවිල්ලා අපිට බලපාන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ දේවල් මේ පන්සිල් පද කියලා හෝ වෙනත් ಗುಣධර්ම කියලා හෝ මේ දේ නොකළ යුතුයි මේ දේ කළ යුතුයි කියලා බුදුරජාන් වහන්සේ මේ අනපනත් පනවන්නේ අර සර්වඥතා ඥානින් මේ සබහා දහමේ සංසිද්ධීන් ටික හොඳට දැන අවබෝධ කරගෙන. ඉතින් ඒ නිසා මේ විද්‍යාව අවිද්‍යාව කියන එක ධර්මයේ පිළිබඳ හරහැටි තේරුම් ගැනීම සම්බන්ධව
මේ අවිද්‍යා සූත්‍රයේ ඉතාම විස්තරාත්මකව අපි කතා කළා උන්වහන්සේ පැහැදිලි කර. අද අපි මෙතන ඉඳලා සාකච්ඡා කරන්නේ මේකේ අවසාන කොටස බුදුරජාණන් වහන්සේ පෙන්වන දැන් අපි මේ දිනවල කතා කරපු මේ අවිද්‍යාව සකස් වෙන ආකාරය. අපි ඒක කතා කළානේ. දැන් අද මෙතන ඉඳලා අපිට කතා කරන්න වෙන්නේ ඒකේ ප්‍රතිවිරුද්ධ දේ. අවිද්‍යාව කොහොමද සකස් වුනේ කියන එක ක්‍රමක්‍රමෙන් ආවා මුලටම එනකන් ආවා. දැන් අපිට තියෙනවා ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. ඒ කියන්නේ විද්‍යාව පිළිබඳව දේශනා කරන්න පුළුවන්. උන්වහන්සේගේ දේශනාව අපිට කතා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මෙතනදී විද්‍යාව කියන වචනය තනිව එක වචනයක් විදිහට පාවිච්චි කරන්නේ නැතුව විඥා විමුක්තිය කියලා දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා විඥා විමුක්තිම් පහං බික්කවේ සහාරං වදාමි. මහණනි විඥා විමුක්තියත් ආහාර සහිතයි. විඥාව කියන්නේ චතුරාර්ය සත්‍ය විද්‍යාව කියන වචනේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම. විමුක්තිය කියන්නේ දුකෙන් නිදහස් වීම. මේ දෙක එකටයි තියෙන්නේ. යමෙකුට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනවද ඒ පුද්ගලයා එතනින්ම දුකෙන් නිදහස් වෙනවා. යමෙක් දුකෙන් නිදහස් වුණා කියලා කියනවාද චතුරාර්ය සත්‍ය ධර්මයයි එයාට අවබෝධ වෙන්නේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් තමයි නිවන සාක්ෂාත් කිරීම තියෙන්නේ. සමහර දේශනාවල රහතන් වහන්සේලා ගැන සඳහන් වෙන තැන්වල සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා අරහත්ත්වයට පත් වුණාට පස්සේ ඇති වෙන දේ පිළිබඳව සඳහන් වෙනවා. කීනා ජාති උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නා පරං ඉත්තත්තා යාති. මොකද්ද? ඉපදීම සය වුණා, බඹසර වාසයේ නිමා කළා, මතුවට තවත් කළ යුත්තක් නැහැ කියන මෙන්න මේ දේ උන්වහන්සේලාට අවබෝධ වුණා. ඒ කියන්නේ දුකෙන් නිදහස් වීම විමුක්තිය. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විද්‍යා විමුක්තියත් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන අවබෝධ වීම කියන දේ ආහාර සහිතයි, හේතු සහිතයි. මේක ඉබේ ඇති වුණ ආහාර රහිත එකක් නෙමෙයි කියලා. මේ දේ ඇති වෙන්නේ ආහාර සහිතව. මේ විද්‍යා විමුක්තිය පෝෂණය වෙන්නේ සප්ත බෝධ්‍යාංග වලින්. සප්ත බෝධ්‍යාංග කියන්නේ සති, ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන අංග හතර. බෝධ්‍යාංග කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීමට පිණිස සකස් වුණ දේවල්. බෝධි අංග. සති සම්බෝධ්‍යාංගය ගැන විස්තර කරන්නේ මෙහෙමයි අපි කෙටියෙන් කිව්වොත්. විවේක නිස්සිතං. පංච නීවරණයන්ගෙන් බැහැර වෙලා ඒ බැහැර වෙච්ච ගමන් විවේකයේ තියෙනවා. විරාග නිස්සිතං. නොයල්ම ඇති වෙලා නිබ්බින්දං විරජ්ජති. අවබෝධයෙන්ම කලකිරීම ඇති වෙලා ඒ කෙරෙහි නොයල්ම ඇති වෙලා නිරෝධ නිස්සිතං. ඒ ඇල්ම නිරුද්ධ වෙන බව එයා දැනගෙන ඉන්නවා. වොස්සග්ග පරිණාමින්. ඇල්ම නිරුද්ධ වුණාම නිවන කරා නැඹුරු වෙනවා. ඇල්ම නිරුද්ධ වෙනකොට එහෙම නැඹුරු වුණ සිහියක්, නිවන කරා නැඹුරු වුණ සිහියක් සතිපට්ඨාණයෙන් වඩනවා. ඒක තමයි සති සම්බොජ්ජංගය. ධම්මවිජේ සම්බොජ්ජංගය කියන්නේ නුවණින් විමසීම. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් නුවණින් විමසනවා. විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වොස්සග්ග පරිණාමි. ධම්මවිජේ සම්බොජ්ජංගං භාවේති. පංච නීවරණයන්ගෙන් බැහැර වෙලා ආදීනව හොඳට නුවණින් විමසලා තමයි විරාගයේ නොයල්ම ඇති වෙන්නේ. මේ විදිහට විමසනකොට තමයි නිබ්බිදාව, කලකිරීම ඇති වෙන්නේ. නැත්තම් කලකිරෙන්නේ නැහැ. මේ විදිහට ධම්මවිජේ සම්බොජ්ජංගය එයාට වැඩෙනවා. දැන් ඔය කලකිරීම කියන වචනේත් හරි වැදගත්. දැන් සමහර අයට එක එක ප්‍රශ්න ඇති වුණාම කලකිරුණානේ, අපෝ මට මේක එපා කියලා ඊට පස්සේ දාලා යනවනේ. ඒ කලකිරීම එච්චර කල් පවතින එකක් නෙමෙයි. ගොඩාක් දුරට සමහර වෙලාවට ඒ කලකිරීම එතන එහෙම වුණාට පොඩ්ඩක් එහෙම වුණ ගමන් ආයෙ හරියලා ආයෙ සතුටෙන් බාර ගන්නවා. ආයෙ කලකිරෙන්නේ නැතුව ඉන්නවා ටික දවසක්. නමුත් දැන් මේ ධර්මයේ අවබෝධයෙන්, ඒ කියන්නේ නුවණින් විමසීමත් එක්ක, නොයල්මත් එක්ක ඇති වෙන කලකිරීම, යම් කාරණයක් ගැන නුවණින් කල්පනා කරන මේකේ මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි, මේකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනක් අපි මේක අල්ලගෙන මේක මගේ වේවා, මට ඕන විදිහට වේවා, මම තමයි මේ දේ කරන්නේ ආදී වශයෙන් කල්පනා කරාට මේකේ ඇති දෙයක් නැහැ. මේක අපිට තේරුම් බේරුම් කරලා තීරණය ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක අපි හිතන් ඉන්න විදිහට ක්‍රියාත්මක වෙන එකක් නෙමෙයි. මේක ස්වභාවයෙන් වෙනස් වෙන
ස්වභාවයට අයිති දෙයක් ඒ ධර්මතාව විසින් වෙනස් කරන හේතුඵල නිසා හටගෙන නැති වෙන දෙයක් ඒ නිසා මේක ගැන අපි ඇලිලා බැඳිලා ඉඳියා කියලා බලාපොරොත්තු තියාගෙන හිටියා කියලා වැඩක් නැහැ කියන තැනට ඇති වෙන අවබෝධාත්මක කලකිරීම ඊට පස්සේ ආයෙන් වුණොත් ආයෙ නැවත එයා ගන්නෙ නැහැ ඒක එයා දන්න කොතන ගියත් මේ තියෙන්නේ අර ත්‍රිලක්ෂණයට අයිති සබහ දහම විසින් පාලනය කරන හේතුඵල දහම් වලින් හටගෙන පවතින නැති වෙන දෙයක් මේක අපිට තේරුම් ගන්න බෑ මේ කොහේ තියෙන කොහොම තියෙන දෙයක් වුණා සතුටත් එහෙමයි දුකත් එහෙමයි උපේක්ෂාවත් එහෙමයි ඒ නිසා එයා පොදුවේ ඒ සියලු දේ ගැන එකම නිෂ්ඨාවක ඉන්නවා මේවා මම මගේ ආත්මය කියලා අරගෙන පාලනය කරන්න පුළුවන් දේවල් නෙමෙයි කියලා එතකොට කොතන ගියත් ඒ වස්තුන් ගැන ඒ ධර්මතාව ගැන එයාගේ හිතේ 아무තු ආය ආසාවක් එන්නේ නැහැ එතකොට ඊළඟට කියනවා විරිය සම්බොච්චංගය ධර්මයේ වැටෙහෙන්න වැටෙහෙන්න වීරිය ඇති වෙනවා ඒ කියන්නේ උපං අකුසල් ප්‍රහාණය කිරීමට නූපං අකුසල් නූපදවීමට උපං කුසල් වැඩි දියුණු කර ගන්නට නූපං කුසල් උපදවා ගන්නට මේ තියෙන වීරිය කලින් තිබුණා නම් සීලය ගැන දුර්වල වීරියක් මෙයාට දැන් වීරිය ප්‍රබලයි දිවි හිමියෙන් ඒ ශික්ෂාපද ආරක්ෂා කරනවා හැම ශික්ෂාපදයක් ගැන බොහොම සැලකිල්ලෙන් ඉන්නවා සමාධිය ගැන දැන් මෙයාගේ වීරිය ප්‍රබලයි ඊළඟට පීති සම්බොච්චංගය මෙයාගේ හිත ධර්මයේ තුලම රැඳිලා තියෙනකොට නීවරණයන්ගෙන් බැහැර වෙලා ධර්මයෙන් වැඩෙනවා ඒ වැඩෙනවා කියලා පේනකොට ප්‍රීතියක් හටගන්නවා හිතේ ඒ ප්‍රීතියට කියනවා පීති සම්බොච්චංගය ඒක බෝධ්‍යංගයක් හැටියට පවතිනවා පස්සද්ධි සම්බොච්චංගය කියන්නේ කායික මානසික සැහැල්ලු බව බොච්චංගයක් හැටියට පවතිනවා අපි අර බොච්චංග පිළිබඳව දේශනාවල් කරපු වෙලාවේ ඔය ගැන පැහැදිලි කළා සමාධි සම්බොජ්ජංගය කියන්නේ කායික මානසික සැහැල්ලුව ඇති වෙනකොට එයාගේ හිත වඩා වඩා සමාධිමත් වෙනවා. ඒ සමාධිය සමාධි සම්බොජ්ජංගයක් හැටියට පවතිනවා. උපේක්ෂා සම්බොජ්ජංගය කියන්නේ සමාධිය තුළ එයා මධ්‍යස්ථභාවයකටපත් වෙනවා. දැන් මුලින්ම කෙනෙක් සමාධිය වඩනකොට එයා ඒ සමාධිය පවත්වන්න ආසා කරනවා. සමාධියට ඇලී වාසය කරනවා. ඔය පරණ තාපසවරුන්ට ඒක වුණා. නමුත් මේ බොජ්ජංග ධර්මයන් වඩනකොට යා සමාධියට ඇලෙන්නේ නැහැ දැන් ඉස්සර තාපසවරු බොජ්ජංගයක් එහෙම නැත්නම් ඒ බෝධියක් සම්බුද්ධත්වයේ එහෙම නැත්නම් ඒ අරහත්වයේ කියන ඒ තැනට යන්න දන්නේ නැහැ එයා ඒ කට්ටිය මේ භාවනාව කරගෙන යනකොට එයාලට හම්බ වෙනවා සමාධියක් හම්බ වෙනවා හොඳට හිත යනකොට එයාලා එතනින් මේ සෑහීමකටපත් වෙනවා දැන් මේ මගේ වැඩි හරි දැන් මට ලොකු සැහැල්ලුවක් දැනෙනවා ලොකු ප්‍රීතියක් දැනෙනවා එම නැත්නම් ලොකු සමාධියක් දැනෙනවා හිතට කියලා එතනින්ම යාලේ ඒ වැඩේ අතහැරිනවා ඊට පස්සේ සමාධියේ ඒ දැනෙන සැහැල්ලුවට සැපයට ආසා වෙලා ඒ සමාධිය මැත්තේම ඉන්නවා එතනින් එහාට හිතන්න යන්නේ නැහැ මොකවත් එතකොට අන්න ඒ සමාධිය නතර වෙනවා සමාධියට ආසා කරනවා දැන් ඇත්ත වශයෙන්ම දැන් අපිට මේ නිකන් හිටගෙන ඉඳලා හොඳ සැපවත් මේ පුටුවක ඉඳගන්න හම්බුනොත් අපි කොච්චර ආසයිද ඒකට හරියා දැන් කවුරු හරි ආවත් නැගිටින්න හිතෙන්නේ නැහනේ කවුරු හරි දැන් අපිට වැඩිහිටි කෙනෙක් එනවා අපි මේ ඇවිල්ලා ඉඳගත්තු ගම මෙයාට ගරු කරන්නවත් නැගිටින්න හිතෙන්නේ නැහනේ ඇයි අයියෝ මේ මිනිස්සේ ආවනේ මේ වෙලාවේ කියලා හිතලා කට්ටිය කල්පනා කරනවා අර බොහොම සැපට හිටපු එක නැති වෙනවා කියලා අර ඒ සුළු සැපක් ඒ කියන්නේ ඒක හිතන්නවත් බැරි සැපක් මොකද බොහොම අල්ප මාත්‍රයයි ඒක තව විනාඩි 10ක් 15ක් යනකොට ඒ හිටපු ඉරියව්වම දුකකටපත් වෙනවා ආයෙ දැන් පොඩ්ඩ එහාට මෙහාට වෙලා මේක වෙනස් කරන්න ඕන වෙනවා. නමුත් ඒ වගේ පුංචි වෙලාවක්වත් තියාගන්න බැරි දෙයකට අපි එච්චර ඇලෙනවා. නමුත් මේ සමාධියකින් ඇති වෙන සැපය ගැන අපිට හිතන්නවත් බැ. ඒ සමාධිය දියුණු කරන අයට මොනතරම් සැපයක් එනවද කියලා ශරීරයට, සහිතට. ඒකට අනිවාර්යෙන්ම මේ මිනිස්සු රැවටෙනවා. රැවටෙනවා කියන්නේ අපිට ඒ වගේ එකක් හරියට ඇවිල්ලවත් නැතා. ඒ තාපසවරු අනිවාර්යෙන් මේ සමාධියට ආසා කරනවා. ඒ හිතේ තියෙන ඇඟේ තියෙන සැහැල්ලුකමට. නමුත් බෝධ්‍යාංග ධර්මයක් විදිහට වඩනකොට ඒ කියන්නේ අපේ සිද්ධාර්ථ බෝධිසත්වයෝ බුදුරජාණන් වහන්සේ පස්සේ අපිට දේශනා කරපු දේවල් බලාගෙන යද්දී මේ නිවන අවබෝධයේ කරාම යනකොට බෝධ්‍යාංගයක් විදිහට යද්දී අර සමාධියට ඇලිලා එතන නවතින්නේ නැහැ. ඒ සමාධියට පත් උනාට පස්සේ දැනෙන සැපයත් එයා උපේක්ෂාවෙන් තමයි ගන්නෙ. එතකොට එතනින් එහාට තව දියුණු කරන්නයි වහන්සේ වෙන්නේ. එහෙනම් එයාට යම් ප්‍රඥාවක් ඇති වෙනවා නම් ඒ ප්‍රඥාවත් ඒකට ඇලෙන්නෙත් නෑ. සාමාන්‍යයෙන් ධර්ම මාර්ගයේ ආරම්භයේ ඉන්න අපි යම් කිසි වැටහිමක් ඇති වෙනකොට ඒ වැටහිම ගැන සතුටු වෙනවා. ඒ වැටහිම ගැන ප්‍රීතියටපත් වෙනවා. ඒ ප්‍රීතියට අපි ඇලෙනවා. නමුත් ඉස්සරහට යනකොට මේක නැතුව යනවා. මේක ඇලීමෙන් තොරව වැටහිම
හැටියට පවතිනවා. ඒ උපේක්ෂා බෝධ්‍යංගය හැටි එක. උපේක්ෂාව බෝධ්‍යංගයක් හැටියට වඩන කෙනාට අර එකකට ඇලිලා තියෙන ගතිය නෑ. උපේක්ෂාවෙන් තමන්ට අවබෝධ වෙච්ච දේ, තමන් විඳගත් සමාධි සැපය මේ හැමදේම උපේක්ෂාවෙන් බලනවා. එතකොට එයා තව ඉදිරියට යනවා. බුදුරජාන් වහන්සේ ඒකයි වදාළේ මහණනි, ඒ විදිහට සති ධම්මවිජේ විරය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන මේ බෝධ්‍යාංග ධර්ම ආහාර සහිතව සකස් වෙන්නේ. ආහාර රහිතව නෙමෙයි. ආහාර නැතුව හැදෙනේවා නෙමෙයි. ඒ බෝධ්‍යාංග වලට ආහාර තමයි සතර සතිපට්ඨානෙ. සතර සතිපට්ඨානෙත් බෝධ්‍යාංග ඇතුළෙම තියෙනවා. එතන කියනවා සතර සතිපට්ඨානෙ නිසා තමයි බෝධ්‍යාංග දියුණු වෙන්නේ. කය ගැන අවබෝධයකින් ඉන්නකොට, කයේ ස්වභාව ගැන යථාර්ථය තේරුම් ගන්නකොට, විඳීම ගැන අවබෝධයකින් ඉන්නකොට, හිත ගැන අවබෝධයකින් ඉන්නකොට, පංච නීවරණ ගැන, පංච උපාදානස්කන්ධය ගැන, ආයතන, බෝධ්‍යාංග, චතුරාර්ය සත්‍ය මේ ධර්ම ගැන අවබෝධයෙන් ඉන්නකොට ඒ තුල තමයි, ඒකට තමයි සතර සතිපට්ඨානය කියන්නේ. මේ සතිපට්ඨානය කියන්නේ මේ කායානුපස්සනාවට විතරක් කියන නම නෙමෙයි. ඒ කියන්නේ සතිපට්ඨාන සිහිය පිටවා ගන්න ගියාම කය ගැන විතරක් සිහිය පිටලා හරියන්නේ නැහැ. වේදනානුපස්සනාවට විතරක් හරියන්නේ නැහැ. මේ වේදනා, චිත්තානුපස්සන, ධම්මානුපස්සන මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ චත්තාරෝ සතිපට්ඨාන. සතර සතිපට්ඨානය තුළම හොඳට සිහිය පිටවාගෙන ඉන්න ඕන කියලා. ආනාපාන සති, ඉරියාපත, සම්පජඤ්ඤ, අසුබ. දැන් ආනාපාන සති, ඉරියාපත, ඒ සම්පජඤ්ඤ, අසුබ ධාතු මනසිකාර ගැන අපි අර නවසීවතික ඔය හැම දෙයක්ම භාවනාව ගැන පාඩම් වල කියලා දුන්නේ. ඒ අන්තර්ජාලයේ තියෙනවා මේ දේශනා. ඒව නැවත හොයාගෙන බලන්න පුළුවන්. මේ කියන කාරණා පිළිබඳ සිහියෙන් සිටීම කායනුපස. එහෙමනම් මෙවුව තුල හොඳට සිහිය පවත්වාගෙන යෑමත් සමග බොජ්ජංග වැඩෙනවා. චතුසු සතිපට්ඨානේසු සුපතිත්තිත චිත්තතෝ. චතුසු සතිපට්ඨානේ සතර සතිපට්ඨානේ තුල සුපතිත්ත චිත්තෝ කියන්නේ මනවින් පිහිටි සිතක් තිබීමෙන් තමයි බොජ්ජංගයන් ඇති වෙන්නේ. ඒක තමයි හේතුව. එහෙමනම් සතර සතිපට්ඨානේ මනවින් පිහිටි හිතක් ඇති කරගන්න එක තමයි විශේෂයෙන්ම වැදගත් වෙන්නේ එතනින් ඉදිරියට යන්න, බෝධ්‍යාංග දියුණු කරගන්න තැනට යන්න. වේදනානුපස්සනා කියන්නේ විඳීම පිළිබඳ සිහිය පිහිටවීම. විඳීම හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. එහෙනම් යා ඇසේ ස්පර්ශයෙන්, කනේ ස්පර්ශයෙන්, නාසයේ ස්පර්ශයෙන්, දිවේ ස්පර්ශයෙන්, කයේ ස්පර්ශයෙන්, මනසේ ස්පර්ශයෙන් මේ ඇතිවෙන්නා වූ සාමිස වේදනා, නිරාමිස වේදනා, සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා ආදී මේ හැම දෙයක් ගැන හොඳ සිහියෙන් ඉන්නවා. ඒ පිළිබඳව හිත පිහිටවාගෙන ඉන්නවා. චිත්තානුපස්සනා කියන්නේ හිත ගැන අවධානයෙන් ඉනිමු. සරාග චිත්තං, විරාග චිත්තං, අසමාහිත චිත්තං, සමාහිත චිත්තං මේ විදිහට හිතේ ඇතිවෙන වෙනස්කම් සෑම ස්වභාවයක් ගැනම එයා හොඳ සිහියෙන් ඉන්නවා. ඊළඟට ධම්මානුපස්සනාව. ඒ කියන්නේ ඒ අටතේ තියෙනවා පංච නීවරණ ගැන. මේ විදිහට කළොත් පංච නීවරණ පෝෂණය වෙනවා, පංච නීවරණ නැති කරන්න තියෙන මෙන්න මේ විදිහටයි කියලා පංච නීවරණයන් ප්‍රහාණය වීම ගැන දන්න කෙනෙක්. ඊළඟ පංච උපාදානස්කන්ධ ගැන එයා දන්නවා. රූප උපාදානස්කන්ධය හටගන්නේ මේකෙන්, වේදනා උපාදානස්කන්ධය හටගන්නේ මේ විදිහට, සංඥා උපාදානස්කන්ධය හටගන්නේ මේ විදිහට කියලා, සංස්කාර උපාදානස්කන්ධය මේ විදිහට හටගන්නේ, විඥාන උපාදානස්කන්ධය මෙහෙමයි හටගන්නේ කියලා එයා සිහියෙන් යුක්තව දන්නවා ඒක. ඊළඟ එයා කෙලෙස් ඇති වෙනකොට සිහියෙන් ඉන්නවා. ඒ වගේම චක්කුංච පජානාති, රූපේච පජානාති, යංච තදු භයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති යතාච උප්පන්නස්ස සංයෝජනස්ස පහානං හෝති තංච පජානාති. ඇස ගැනත් එයා දන්නවා, රූපේ ගැනත් දන්නවා. ඇසයි රූපය එකතු වෙලා යම් බැඳීමක් හටගන්නවා නම් ඒකත් දන්නවා. නූපම් බැඳීමක් උපදිනවා නම් ඒකත් දන්නවා. උපන් බැඳීමක් නැති වෙනවා නම් ඒකත් දන්නවා. යතාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. ඒ හටගන්නා වූ සංයෝජනේ මත්තේහි ප්‍රහාණය වෙනවා නම්, ඉස්සරහට ඒක නැති වෙනවා නම් ඒකත් දන්නවා. ප්‍රහාණය වුණු සංයෝජනේ ආය හටගන්නේ නැහැ කියලා ඒකත් දන්නවා. ඒ විදිහට ආයතන හයේ ක්‍රියාකාරීත්වය ගැන යා මනාව දැනගන්නවා. මේ විදිහට දන්නවා නම් ජීවිතාවබෝධය ඇති වෙන එක ආහන්න දෙයක් නෙමෙයි. මේ විදිහට ජීවිතය ගැන හොඳ වැටහීමකින්, වැටහීමකට අනුව සිහිය පිහිටවාගෙන හිටීම තමයි සතර සතිපට්ඨාන සිත පිහිටවනවා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සතර සතිපට්ඨානයත්
ඉබේ ඇති වෙන එකක් නෙමෙයි. ඒකටත් ආහාර තියෙනවා. සත සතිපට්ඨානෙට ආහාර තියෙනවා. ඒ තමයි තීනි සුචරිතානි ත්‍රිවිධ සුචරිතය. සතුම් මැරීමේ වැළකී සිටින කෙනෙක්, සොරකමෙන් වැළකී සිටින කෙනෙක්, අනාචාරයේ නොහැසිරෙන කෙනෙක්, මාත්‍රාව්‍ය භාවිතයෙන් වැළකුණ කෙනෙක්, ඒ විදිහට. කයෙන් බොරු නොකියන කෙනෙක්, කේලන් නොකියන කෙනෙක්, පරුස වචන නොකියන කෙනෙක්, විදියට වචනෙන් අනුන්ගේ දේට ආසා නොකරන කෙනෙක්, ද්වේෂය ඇති නොකර ගන්න කෙනෙක්, සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනෙක් කියලා ඒ හිතෙන් ඇති වෙන විදියට මේ විදියට සුචරිතේ තමයි යා පිහිටන්නේ. ඒ සුචරිතේ පිහිටීම තමයි සතිපට්ඨානෙට ලුකුල් දෙන ප්‍රධාන කාරණය. දැන් දුස්චරිතේ පිහිටපු කෙනෙකුට මේ තැනට එන්න බෑ. බුදුරජාන් වහන්සේ ඊළඟට පෙන්නලා දෙනවා මේ ත්‍රිවිධ සුචරිතය ඉබේ ඇති වෙනවා නෙමෙයි. නිකං කෙනෙක් ඉපදුන ගමන් ඊට පස්සේ යා නිකං ඔහේ කාලබිල ජීවත් වුණ නිකං මෙයාගේ තුල ත්‍රිවිධ සුචරිතය කියන එක ඇති වෙන්නේ නැහැ. ඒක ඇති වෙන්නේ ආහාරයක් ඇතුව, ඒ කියන්නේ හේතුවක් ඇතුව. මොනවා හරි ඒක ඇති වෙන්න උවමනා කරන කාරණා ටිකක් තියෙනවා. ඒ ටික තියෙනොත්, ඒ ටික ගොඩ නැගුණොත් තමයි ඒ ත්‍රිවිධ සුචරිතය කියන දේ ඇති වෙන්නේ. දැන් ඒ කියන්නේ කාට හරි කෙනෙකුට දැන් අම්මා තාත්තා බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ දරුවන්ගේ චරිතය සුචරිතයක් කරන්න. ඒ කියන්නේ යා ප්‍රාණඝාත නොකරන, අදත්තා දාන නොකරන, කාමයේ වර්ධවා නොහැසිරෙන, මද්දලවි භාවිතා නොකරන, එතකොට බොරු කේලම් හිස් වචන පරුස වචන නොකියන, එතකොට අනුන්ගේ දෙයට ආසා නොකරන, තරහා ඉරිසියාවල් නැති, මිත්‍යා දෘෂ්ටියෙන් තොර, සම්මා දිට්ඨියෙන් යුක්ත දරුවෙක් කරන්ට යම් දෙමව්පියෝ පිරිසක් කැමති වෙනවා නම් තමන්ගේ දරුවන් ගැන, එහෙමනම් යාලා ඒ ගහලා බැනලා ඒ මුකුත් කරාට වැඩක් නැහැ. ඒ ත්‍රිවිධ සුචරිතය කියන එක ඇතිවෙන්න කියන්නේ කාය වාක් මනෝ සුචරිතේ, සිතෙන් කයෙන් වචනෙන් සුචරිතය පුරුදු කරගන්න, සුචරිතවත් දරුවෙක් ඇති කරන්න නම් එයාට අවශ්‍ය කරන ආහාරයක් තියෙනවා. එයාට ඒ කියන්නේ ඒ සුචරිතවත්කම ඇති වෙන්න උවමනා කරන හේතු ටිකක් තියෙනවා. අන්න ඒ හේතු ටික සකස් කරන්න ඕන අපි. මොනවද හේතු ටික? ඒක තමයි ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය කියන්නේ, ඉන්ද්‍රිය සංවරය කියන්නේ චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායි හෝති නානු ව්‍යංජනක් ගායි යත්වා ධිකරණමේතං චක්කුන්ද්‍රියං අසංඋතං විහෙරන්තං අභිජ්ජා දෝමනස්සා පාපකා කුසල ධම්මා අන්වාස වෙයුං තස්ස සංවරාය පටිපජ්ජති රක්කති චක්කුන්ද්‍රියං. කියා දැනගන්න ඕනේ, යාට කියලා දෙන්න ඕනේ, ඇහෙන් රූප දැකලා නිමිති ගන්නෙ නැහැ. අර කියන්නේ ඒක බුදුහාමුදුරුවෝ සරලව ඒක අර කියලා දෙන දෙයක් තමයි. ඇහෙන් දැක්කොත් දැක්කා විතරයි, කනෙන් ඇහුවොත් ඇහුවා විතරයි කියලා. ඒ මොකද්ද ඒ කියන්නේ? මේ කියන්නේ චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායි හෝති. ඇහෙන් රූපයක් දැක්කලා නිමිති ගන්නෙ නැහැ, නිමිත්තක සටහනක්වත් ගන්නෙ නැහැ, නිමිත්තක කොටසක්වත් ගන්නෙ නැහැ. යම් කිසි දෙයක් දැකලා අභිජ්ජා දෝමනසං ඇලීම ගැටීම ඇති කරනවා නම්, හිත කලඹනවා නම් එබඳු දෙයක නිමිත්තක් ගන්නෙ නැහැ. දැන් අපිට යම් කිසි රූපයක් දැක්ක, ඇහැට දකින්න තියෙන රූපනේ, යම් කිසි රූපයක් දැක්කොත් එහෙම අපි ඉගෙනගෙන තියෙනවා මෙන්න මේ රූපය නිසා අපේ හිතේ අවිද්‍යාව, එහෙම නැ කියන්නේ දැඩි ලෝභය, එහෙම නැත්තම් දෝමනසං දොම්නස ඇති වෙනවා. අන්න එවැනි රූප දැන් අපි දැකපුවාම ඒ එවැනි රූප සම්බන්ධව අපි නිමිති ගන්නට යන්න හොඳ නැහැ. මේක මේ විදියයි, මේ විදියයි, මේ රූපය දැන් අභිජ්ජාවෙන් හිතනවා නම් ආසාවට, මේ රූපය මේ විදියට හැඩයි, මේ කියන්නේ සුන්දරයි, මේ විදියයි කියලා ඒකේ රූපේ තියෙන සටහන රූපේ ගන්නවා අපි, මේ රූපය හොඳයි මට කියලා. එතකොට එහෙම නැත්තම් සම්පූර්ණ රූපේ නැත්තම් ඒකේ රූපේ පොඩි සටහන් ටිකක් ගන්නවා. මේක මෙන්න මේ කොටස, මේ පැහැපත් වෙනස, මේක උසයි, මේක මහතයි, මේක රවුම්, මේ විදිහක මේක හැඩයි කිය කිය මේ දැන් අපි කෙනෙක්ගේ රූපයක් ගැන කිය මේ කොණ්ඩේ මෙහෙමයි, මේ දත් ටික මෙහෙමයි, මේ ඇස් දෙක මෙහෙමයි කියලා, මේ හැමයේ මෙහෙමයි, මේ කටහඬ මෙහෙම විදිහයි කියලා ඒ පුද්ගලයාගේ රූපෙත් එක්ක මොන හරි කොටසක් ගන්නවා අපි. දැන් හඬ කියන එක නම් කෙලින්ම කනට එන එකක්, මම නිකන් සරලව කියන් යන හින්දා කිව්වේ. එහෙම රූපේ නිමිත්ත අරගෙන එහෙම නැත්තම් පොඩි නිමිත්තක සටහනක් හරි ගන්නවා, සටහනෙන් කොටසක් හරි ගන්නවා. අර සමහරුන්ට කැලේ යනකොට ඈත ස්ත්‍රීන්ගේ කටහඬවල් ඇහිලා රජකම පව අතහැරලා දාලා ඒ ස්ත්‍රීන් පස්සේ ගිහින් තිනුන හොයාගෙන කැලේ මැදි. ඒ කියන්නේ රූපේ දැකලා නෙමෙයි,
කටහඬ දැකලා ඒ කටහඬේ නිමිත්ත ගත්තා කටහඬ ගැන පැහැදුනා හිතේ එතකොට අපි හිතමු අභිජ්ජාවක් එහෙම නැත්නම් රාගයක් ඇති වුණා ඒ හඬට මනාපකමක් ඊට පස්සේ එයා ඊටු ටික ඔක්කොම හිතෙන් මවා ගත්තා මේ විදිහට ඇති මේ විදිහට ඇති එහෙනම් මේකේ නාමට හොඳයි මේකේ නමම ලබා ගන්න ඕන කියන තැනටම හිත ගියා කර කියලා අභිජ්ජාවටම ගියා දැන් ඔකේ දොන්නස එන පැත්ත ඒ කියන්නේ කලමී කියන්නේ එපා වෙන ගතිය තරහ යන කිපෙන ගතිය දුරුමුඛ වෙන පැත්තක් තියෙන ඕකේ ඒකේ මානි පැත්ත දැන් මෙතනදී පෙන්නවා ධර්මී එහෙම රූපයක් දැක්කට ඒක ඒ විදිහට ගන්න එපා ඇලීම් ගැටීම් ඇති කර ගන්න තැනට යන්න එපා ඒ හිත කලඹන දැන් ඇත්තට මේ විදිහ දෙයක් දැක්කහම හිත කලඹනවා ඒ වගේ දෙයක නිමිති ගන්න එපා ඒ ඇති නොවන දෙයක් නම් ඒකේ නිමිත්ත ගන්නෝ දැන් අපිට සමහර දේවල් තියෙනවා හිත කලඹන්නේ නැහැ හිත ඇවිස්සෙන්නේ නැහැ ඒ සමහර රූප දැක්කහම එතකොට ඒ දැන් බුදුරුවක් දැක්කොත් ඒ හිකේ තියෙන සාන්තකමත් එක්ක අපි ඒක හිතේ සටහන් කරගත්තොත් අපිට ඒ සාන්ත ගති හිතේ හදා ගන්න පුළුවන් ඒක උපකාරයක් වෙනවා අන්න ඒ වගේ එතකොට අසුබ දේ අසුබ වශයෙන් නිමිති ගන්නෝ නමුත් අසුබයේ සුබ සංඥාවට හේතු නිමිත්ත ගන්නෙ නැහැ දැන් අර කෙනෙක්ගේ රූපයක් ගැනම සුබ විදිහට ගන්න නැතුව දැන් අපි මේ රූපේ හැඩයි මේ විදියයි මේ හඬ මෙහෙමයි මේ දත් ටික මෙහෙමයි කියලා ඒකේ සුබ පැත්ත ගන්නවා වෙනුවට අපි ඒකේ අසුබ පැත්ත ගන්නෝ මේ විදිහට මේ තියෙන රූපය ඇතුලේ මේ විදිහ දෙතිස් කුණපයක් තියෙන මේ කෙල මේ සොටු මේ සම මේ නහර මේ මේවා මේ මල මුත්‍රා කියලා ඒ පැත්ත ගත්තොත් අසුබ සංඥාව ඒ නිමිති ගත්තොත් එතකොට අනිත්‍ය දේ නිත්‍ය සංඥාවට හේතු වෙන නිමිති ගන්න නැතුව දුක්ඛේ සුඛ සංඥාවට හේතු වෙන දේවල් ගන්න නැතුව අනත්ත්‍ය අනත්ත් සංඥාවට හේතු වෙන නිමිති ගන්නේ නැහැ එයා අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකිනවා දුක් දේ දුක් හැටියට දකිනවා මොකද හැම දෙයකම දුක තියෙනවා ඒක දකිනවා ඉතින් ඇස සංවර වෙනවා කියන්නේ ඒකයි. එහෙම නැතුව ඇහෙන් දකින හැම දෙයක් පිළිබඳව නෙමෙයි ඇහෙන් රූපයක් දැකලා ඒ දැකපු රූපේ නිමිති අරගෙන ඒ නිමිත්ත නිසා ඇලීම් ගැටීම් උපද්දවන ඒ හිත කලමනෝ නම් ඒ නිමිත්ත ගන්නෙ නෑ. දැන් අපිට මහමග යනකොට ගහක් කොලක් ඇලක් දොලක් අපි මතක තියාගන්න වෙනවනේ. නැත්නම් ආයෙනකොට අතරමං වෙයි කොහේ හරි. එහෙම නෙමෙයි. ආ මේ ගල මෙතන තිබ්බා මේ ගහ මෙතන තිබ්බා. දැන් ගස් ගහ ගොලන් දැක්කට කහගෙවත් හිතේ දැන් ඔය මැටිඑම දුරු ගස් කපන කට්ටිය දර හොයන කට්ටිය වගේ ලී මෝල් කාර්යයන්ට වගේ අපිට බන භාවනා කරන හැට ගස් කොලන් දැක්කට ආසාව ඇති වෙන්නේ නැහනේ. මේවා මතක තියාගත්තට වරදක් නැහැ. දැන් සමහර අය හිතන්නේ ඉන්ද්‍රිය සංවරය කිව්වහම කිසි දෙයක් දිහා බලන්න නැතුව ඉන්න ඕනේ කියලා. ඇහෙන් දකින සියල්ල අත්හරිනවා කියලා. යමක් ඇහුනොත් ඇහෙනවා. ඇහෙනවා කියලා අත්හරින්නේ නැහැ. ඇහුන දේ එයා නුවණින් හොඳට විමසනවා. ඒ නිසා අපි ඉන්ද්‍රිය සංවරය කියන්නේ මොකක්ද කියලා හොඳට තේරුම් ගන්න. ධර්මයේ දකින්න දේවල් අතර දස්සනානුත්තරිය කියලා එකෙන් එකක් පෙන්නනවා. ඒ දස්සනානුත්තරිය බලන්නේ ඇහෙන්. ඒ අනුත්තරිය දර්ශනය කියන්නේ රහතුන් දැකීම. බුදුරජුන් දැකීම. ඒතර සවනානුත්තරිය කියන්නේ ධර්මයේ දැන් අර අනුත්තරිය සූත්‍රයේ තියෙනවා. ධර්මයක් අහන එක. එහෙනම් මෙතන කියන්නේ ඇහෙන් දකින දේ අත්හරිනවා ඇහුනොත් ඇහෙනවා ඇහෙනවා කියලා අත්හරිනවා කියලා නෙමෙයි මෙතන කියන්නේ ඉන්ද්‍රිය අසංවර වුනහම අර ප්‍රශ්න හැදෙන අර අභිජ්ජා දෝමනස්ස ඒව එන හිත කැළඹෙන ඇලීම් ගැටීම් හැදෙන ඒව වළක්වා ගන්න. ඒ ඇහෙන් රූප දැකලා නිමිති ගන්නෙ නැහැ. මේක පොඩි පහේ දක්ෂකමක් තිබිලා කරන්න පුළුවන් එකක් නෙමෙයි ලොකු දක්ෂකමක්. කනෙන් ශබ්ද අහලා නිමිති ගන්නෙ නැහැ. නාසයෙන් ආග්‍රහණය කරලා නිමිති ගන්නෙ නැහැ. දිවෙන් රස විඳලා නිමිති ගන්නෙ නැහැ. කයෙන් පහස දැන් රහතන් වහන්සේලා රස මිහිරි ආහාර පාන වැළඳුවා. අමුතු ආසාවක් ගත්තේ නැහැ. ඒතකොට දුෂ්කර ආහාර ගත්තා. අමුතු කලකිරීමක් නැහැ. මනසින් අරමුණු ඇති වුණා. ඒකෙන් හිතට නිමිති ගන්නෙ නැහැ. ඒක අල්ලගෙන හිතේ පෝෂණය වෙන්න කරදරේ වැටෙන්න දෙන්නේ නැහැ. එහෙනම් ඉන්ද්‍රිය සංවරය තුල තමයි ත්‍රිවිධ සුචරිතය තියෙන්නේ. ඉන්ද්‍රිය සංවරය නැති වුණොත් ත්‍රිවිධ සුචරිතය එකපාරටම නැති වෙනවා. එහෙමනම් ත්‍රිවිධ සුචරිතය නැති වුණ ගමන් සතිපට්ඨාණයෙන් තොර වෙනවා. ඒ ඔක්කොම ඉවර වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළේ ත්‍රිවිධ සුචරිතයට හේතු ඉන්ද්‍රිය සංවරය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඉන්ද්‍රිය සංවරයත් ඉබේ ඇති වෙන එකක් නෙමෙයි ඒකටත් හේතුවක් ආහාරයක් තියෙනවා. ඒකට ආහාරයකට උපකාර වෙන දේ තමයි සති සම්පජඤ්ඤේ. ඒ කියන්නේ හොඳ සිහියත් නුවණ. ඒ කියන්නේ සතර සතිපට්ඨානෙට උවමනා මූලික පදනම මෙතනින් ගොඩනැගෙන්න ඕන. නැත්තම් ඉන්ද්‍රිය සංවර කරන්නවත් බෑ හොඳ සිහියෙන් සිහිය නැත්තම්. එයා දන්නේම නැතු එයාගේ ඉන්ද්‍රිය අසංවර වෙනවා. සිහියෙන් නුවණින් කියන සිහිය නුවණ කියන මේ දෙක නැත්තම් ඉන්ද්‍රිය අසංවරය. එයාටවත් හිතා ගන්න බෑ මගේ මේ ඉන්ද්‍රියන් දැන් අසංවර වෙලාද කියලා. ඇයි සිහිය නැති ඉන්න. සිහිය නුවණ එහෙම නැත්තම් සිහි නුවණින් ඉන්නේ ඉබේ ඉන්න එකක් නෙමෙයි. ඒකත් හේතුවකින් තමයි පවතින්නේ. සිහියෙන් නුවණින් ඉන්න හේතුව කාරණේ තමයි යෝනිසෝ මානසිකාරය. එයා හොඳට නුවණින් මෙනෙහි කරනවා. නුවණින් විමසනවා හැම දෙයක් ගැනම.
එක පාරටම සිහිය නැති වෙලා ඉන්ද්‍රිය අසංවර වුණොත් යෝනිසෝ මානසිකාරයේ තියෙන කෙනා දන්නවා මම මේක අල්ලගෙන ගියොත් අමාරු වැටෙනවා මේකෙන් මට නූපන් අකුසල් හට ගන්නවා මගේ උපන් අකුසල් වැඩි වෙනවා මගේ තියෙන කුසල් ටික නැතු වෙලා යනවා කියලා නුවණින් විමසලා Tamanට වෙන දේ මොකද්ද කියලා තේරුම් ගන්නවා යෝනිසෝ මානසිකාරයේ තියෙන කෙනාට ඒ විදිහට Tamanට වෙන දේ තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා ඒක Tamanට ලැබුණ විශාල ලාභයක් අපි මෙතෙක් කල සංසාරේ ආවෙත් මෙතෙක් මේ ජීවිතේ දිගටම ආවෙත් කලින් කියපු අර වැරදි වැඩපිළිවෙලට අහුවෙලා දැන් මේ හරි වැඩපිළිවෙල ජීවිතයට ඇතුල් කරගන්න අමාරුයි ලේසි නෑ නමුත් වීරියෙන් යුක්තව යා ජෝනිසෝ මානසිකාරය දෙන්න ඕනි ඉස්සරින් අපි අහුවෙන දේවල් කතා කළා ඇහුවා බැලුවා ඒකේ දිගපල් හැවෙන්නේ නෑ ඔයේ හිතේ දියාගත්තා පස්සෙත් බලන්න ආසා වෙනවා පස්සෙත් අර පරිගන්නවා කියනවා එහෙම හිතනවා ඒක හරියන්නේ නැහැ. මේ පුරුදු විච විදිය වෙනස් කරන්න තුන. යෝනිසෝ මානසිකාරයත් එහෙමනම් ඉබේ හටගන්නේ නැහැ. යෝනිසෝ මානසිකාරයට හේතුව තමයි ශ්‍රද්ධාව. එහෙනම් බලන්න ශ්‍රද්ධාව කියන්නේ නිකන් එකක් නෙමෙයි. අපි ඔය හිතන් ඉන්න දෙයට ඔය බෝධියක් දැක්කට පන්සලක් දැක්කට ඇති වෙන්නේ නැහැ. ජීවිතාවබෝධය දැන් නිකන් ශ්‍රද්ධාව නම් ඔය ඇති වෙනවා නැති වෙනවා. මෙතන කියන්නේ ආකාරවත් ශ්‍රද්ධාව. හරියටම මුල් බැස ගන්න එක. ජීවිතාවබෝධයට මහා තුරුකුලක් ලබා දෙන දෙයක්. සමහරු කියනවා ආ ශ්‍රද්ධාව මොකද්ද ශ්‍රද්ධාව ඕන නැහැ ප්‍රඥා විතරයි ඕන කියලාත් කියන ශ්‍රද්ධාවන්තයා මෝඩයා ප්‍රඥාවන්තයා කපටියා කියලා කියන. ඒකේ තේරුම තමයි ශ්‍රද්ධාව ප්‍රඥාව තෝරගන්න තරම්වත් එයාට මොලයන්නේ. නමුත් ශ්‍රද්ධාව ජීවිතාවබෝධයට විශාල රුකුලක්. ශ්‍රද්ධාව තමයි යෝනිසෝ මානසිකාරයේ මුල. එහෙනම් යෝනිසෝ මානසිකාරයේ පෝෂණය වෙන්නේ ශ්‍රද්ධාවේ. ඒ ශ්‍රද්ධාව ඉබේ ඇති වෙන එකක් නෙමෙයි. ඒක හේතු ප්‍රත්‍යයෙන් ඇති වෙන එකක්. ශ්‍රද්ධාව ඇති වෙන්න හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබීම. දේවදත්ත රැවටිලා එයාත් ගිය 500 නමටම සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් සද්ධර්මයේ අහන්න ලැබුණා. ශ්‍රද්ධාව ඇති වුණා. යෝනිසෝ මානසිකාරය ඇති වෙන්න පටන් ගත්තා. මේක තමයි ජීවිතේට උවමනා කරන දේ. සද්ධර්මයේ කියන්නේ සත්‍ත්‍යස් බෝධිපාක්ෂිය ධර්ම. ඒ කියන්නේ සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බෝධ්‍යාංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ධර්මයේ තුල මේවා විස්තර වශයෙන් අහන්න ලැබෙනවා. චතුරාර්ය සත්‍ය ගැන විස්තර වශයෙන් අහන්න ලැබෙනවා. දුක ගැන විස්තර වශයෙන් අහන්න ලැබෙනවා. දුක් සමුදය ගැන විස්තර වශයෙන් තියෙනවා. දුක්ඛ නිරෝධය ගැන විස්තර කරලා තියෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාමින ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන විස්තර ගොඩාක් තියෙනවා අහන්න පුළුවන්. මේ කිසිම අද්භූත දෙයක් නැහැ. මේකෙන් තියෙන්නේ පැහැදිලි හේතුඵල ධහම. මේ හේතුඵල ධහම විස්තර වශයෙන් අහනකොට මෙයාට ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ ඒකාන්ත මරහන් සම්මා සම්බුද්දයි ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් එයාගේ හිතේ ශ්‍රද්ධාවක් ඇති වෙනවා ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ ඒක තමන්ගේ යහපත පිණිස පවතින ප්‍රධාන දේ බවට පත් වෙනවා අපි දියුණුව කරා යන්නේක හෝ පිරිහෙනේක හෝ තියෙන්නේ හිතන පිළිවෙල මත වෙන දෙයක් නිසා ඒක වෙනව නෙමෙයි හිතන පිළිවෙල මත තමයි දියුණුව කරා යෑමත් පිරිහීමත් කියන දෙකම තීරණය වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධර්ම ශ්‍රවණය තිබේ ඇතිවෙනව නෙමෙයි ඒ ඇතිවෙන්නේ ආහාර සහිතව සද්ධර්ම ශ්‍රවණයට ආහාරය කල්යාණ මිත්‍ර සේවනි එහෙමනම් අපි හොඳට මතක තියාගන්න ඕන යමෙක් සත්පුරුෂ නම් යමෙක් කල්යාණ මිත්‍රයෙක් නම් එයාගෙන් අහන්න ලැබෙන්න ඕන ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඒ ඇරෙන්න එයාට එයා දුන්න ඒ කියන්නේ ධර්මයේ වෙන එයා දුන්න අර්ථ කතන එයාගේ අදහස් නෙවෙයි ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිසිදු ධර්මයේ ඒ විදිහට මහන්ඳ ලැබෙන්න ධර්මයේ හරියට අහන්න ලැබුණා නම් ඊළඟ ප්‍රතිඵලය ශ්‍රද්ධාව ඇති වෙනවාමයි. ඇයි බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධ කරගන්න තියෙන එකම දේ ධර්මය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන ආර්ය සංඝයා ගැන ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති වුණා නම් ඊළඟට යෝනිසෝ මානසිකාරයයි. යෝනිසෝ මානසිකාරය ඇති වුණා නම් ඊළඟට සති සම්පජඤ්ඤයයි. සති සම්පජඤ්ඤය ඇති වුණා නම් ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වුණා නම් ත්‍රිවිධ සුචරිතය ඇති වෙනවා. ත්‍රිවිධ සුචරිතය ඇති වුණා නම් සතර සතිපට්ඨානෙ හිත පිහිටනවා සතර සතිපට්ඨානෙ හිත පිහිටියා නම් බෝධිංග ධර්ම වැඩෙනවා බෝධිංග ධර්ම වැඩුණා නම් විඥා විමුක්තිය ඇති වෙනවා බලන්න එහෙමනම් ඔක්කොටම පදනම කල්යාණ මිත්‍රයා අවිද්‍යාවට පදනම අසත්පුරුෂයා විද්‍යා විමුක්තියට පදනම කල්යාණ මිත්‍රයා සත්පුරුෂයා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණනි මේ පිළිවෙල හරියට කන්දක් උඩට වහිනවා වගේ කන්දක් උඩට වහිනකොට පොඩි පොඩි දිය ඇලි වලින් පහලට වතුර ගලාගෙන බහිනවා බැහැලා පුංචි පුංචි වලවල් පිරීගෙන යනවා. ඒ වලවල් පිරීගෙන පහළට ඇවිල්ලා ලොකු වලවල් වැව් පොකුණු වගේ දේවල් පිරෙත්. ඊට පස්සේ ඒකෙන් ඇලදොල පිරීගෙන ගිහිල්ලා මහා මේ ගංගා වලට වතුර වැටෙනවා.
ඊට පස්සේ මහා නදී ගංගා පිරීගෙන ගිහිල්ලා මහා සාගරේ පිරෙන. ඒ වගේ තමයි කියන සත්පුරුෂයාගේ ඇසුර. සත්පුරුෂයාගේ ඇසුර සම්පූර්ණ වීමෙන් සද්ධර්ම ශ්‍රවණයේ පිරීලා යනවා අසම්පූර්ණ වුණොත් එම්. ඒකේ අනිත් පැත්ත සත්පුරුෂයා හරියට ඇසුරු කළොත් සත්පුරුෂයා තෝරාගෙන ඇසුරු කළොත් ඒකෙන් සද්ධර්ම ශ්‍රවණයේ කියන දේ පිරෙනවා. වහිනකොට පොඩි පොඩි දිය ඇලි පිරුණා වගේ සද්ධර්ම ශ්‍රවණයේ පිරලා යනවා. සද්ධර්ම ශ්‍රවණේ පිළලා ගියාට පස්සේ පොඩි වලවල් ටික පිරුණා වගේ ශ්‍රද්ධාව පිළලා යනවා. ශ්‍රද්ධාව පිළලා ගියාට පස්සේ යෝනිසෝ මනසිකාරය පිළලා යනවා. යෝනිසෝ මනසිකාරය පිළලා ගියාම සති සම්පජඤ්ඤේ පිළලා යනවා. සති සම්පජඤ්ඤේ පිළලා ගියාම ඉන්ද්‍රිය සංවරය පිළලා යනවා. ඉන්ද්‍රිය සංවරය පිරුණාම ත්‍රිවිධ සුචරිතේ පිළලා යනවා. ත්‍රිවිධ සුචරිතේ පිරුණාම සතර සතිපට්ඨානෙ පිළලා යනවා. සතර සතිපට්ඨානෙ සම්පූර්ණ වුණාම සත්ත බෝධ්‍යාංග පිළලා යනවා. සත්ත බෝධ්‍යාංග පිරුණාම විද්‍යා විමුක්ති සම්පූර්ණ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණනි ඔය ආකාරයට විද්‍යා විමුක්තිය කියන දෙක ආහාර සහිතයි. මේ වගේ දේශනාවලින් ඉතාම පැහැදිලි අපිට ප්‍රාර්ථනාවේ ලබා ගන්න පුළුවන් දේකුත් නැහැ. දැන් අපි අර කිව්වා වගේ දැන් කොරෝනා හොඳ වෙන එක උනත් ප්‍රාර්ථනා කරලා එක එක දෙවියන්ට පූජා තිබ්බා කියලා හරියන්නේ නැහැ. ප්‍රාර්ථනාවේ ලබා ගන්න පුළුවන් සැපකුත් නැහැ දුකක් ලැබෙන්නෙත් නැහැ. ඒ දෙකම හේතුඵල ධහමට අයිති එකක්. සැපක් ලැබෙනවා නම් ඒකත් හේතුඵල ධහමට අයිති. කෙනෙක් ඉපදීමෙන් මැරිමින් මේ සංසාරේ යනවා නම් ඉස්සරහට ඉපදීපදි මැරි මැරි ඒකත් හේතුඵල ධහමට අයිති එකක්. කෙනෙක් සංසාරයෙන් එතර වෙනවා නම් ඒකත් හේතුඵල ධහමට අයිති එකක්. ප්‍රාර්ථනාවකින් සැප ලබන්න පුළුවන් නම් ප්‍රාර්ථනාවකින් දුකක් ලබන්න පුළුවන් නම් වෙන මොකවත් මහන්සියක් වෙන්න ඕනේ. අසවලා මෙසේ වේවා කියලා දුක ලබන්න පුළුවන් වෙන්න ඕනේ. කාට හරි දුකක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම බෑ. නමුත් ප්‍රාර්ථනාවෙන් ඒකක්වත් කරන්න බෑ. මේ ඔක්කොම සිද්ධ වෙන හේතුඵල ධර්මයන්. එහෙමනම් බුදුරජාන් වහන්සේගේ ධර්මය මෙච්චර පැහැදිලි විස්තර වෙද්දී අපි නිවැරදි වෙන්න ඕන. අපි ඔහේ අර අවිද්‍යාවෙන් මේ සූත්‍රයේ අරමුණම විද්‍යාව පැහැදිලි කිරීමනේ. මෝඩ විදිහට ඒ දේවල් කරන්නේ නැතුව මේක තේරුම් ගන්න ඕන. සියල්ල තියෙන හේතු ප්‍රත්‍ය මතනම්, කල්යාණ මිත්‍රයා මතනම් මේ ලෝකේ වැඩි වැඩියෙන් බිහි වෙන්නේ වෙන්න ඕන කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ. අපි සත්පුරුෂයෝ නොවි අපි සත්පුරුෂයෝ ප්‍රාර්ථනා කරලා හරියන්නේ නැහැ. ලෝකයාට අපි සත්පුරුෂයෙක් වෙන්න ඕන. නමුත් ලෝකේ වැඩි වැඩියෙන් බිහි වෙලා තියෙන අසත්පුරුෂෝ පාප මිත්‍රයෝ. අසත්පුරුෂයන්ට පාප මිත්‍රයන්ට වැඩි වැඩියෙන් බිහි වෙලා අවිද්‍යාවම ඒ තුල පිරීලා යනවා. ලෝකයාට යහපත කැමැති අය කරන්න ඕන කල්යාණ මිත්‍රයන් වැඩි වැඩියෙන් බිහි කරන්නේ. සත්පුරුෂකම සත්පුරුෂ දහම ලෝකෙට කියලා දෙන්නේ. ඒකෙන් තමයි කල්යාණ මිත්‍රෝ බිහි වෙන්නේ. අපි කල්යාණ මිත්‍රෙක් වෙලා අපි වැඩේ පටන් ගත්තොත් තව දෙන්නේ තුන දෙනෙක් හරි බිහි වෙයි. ඒසට එහෙම එහෙම යනවා. අර කොරෝනා හැදෙන එක වගේම තමයි එක්කෙනෙක්ගෙන් දෙතුන් දෙනෙකුට එතනින් තව තව. මේකත් එහෙම යන්න පුළුවන් නම් හොඳයි. එම දවසට සත්පුරුෂයන්ගෙන් හැම තැනම සද්ධර්මයෙන් පැතිරෙන්න ගන්නවා ටික ටික. සද්ධර්ම ශ්‍රවණය පැතිරෙන්න ගන්නකොට ශ්‍රද්ධාවන්තයන් බිහි වෙනවා. ශ්‍රද්ධාවන්තයෝ බිහි වුණාම යෝනිසෝ මානසිකාරය ඇති අය බිහි වෙනවා. යෝනිසෝ මානසිකාරය තියෙන අය බිහි වුණාම සිහිනුවණ තියෙන අය බිහි වෙනවා. සිහිනුවණ තියෙන අය බිහි වුණාම ඉන්ද්‍රිය සංවරය තියෙන අය බිහි වෙනවා. ඉන්ද්‍රිය සංවරය තියෙන අය බිහි වුණාම ත්‍රිවිධ සුචරිතය තියෙන අය බිහි වෙනවා. ත්‍රිවිධ සුචරිතය තියෙන අය බිහි වුණාම සතර සතිපට්ඨානෙ වඩන අය බිහි වෙනවා. සතර සතිපට්ඨානෙ වඩන අය බිහි වුණාම බෝධිංග ධර්ම වඩන අය බිහි වෙනවා. බෝධිංග ධර්මයන් වඩන අය බිහි වුණාම මාර්ගඵලලාභීන් බිහි වෙනවා. එහෙමනම් ඒ ඔක්කොම බිහි වෙන්නට මුල සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ඉන්න ඕනේ. පින්වත් මේ නිසාම ඔබට පුළුවන් නම් සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක් වෙන්න මේ ලෝකෙට. ඒක ලෝකෙට විශාල යහපතක්. හැබැයි සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියන එක ලේසි නෑ. මොකද සත්පුරුෂ කල්යාණ මිත්‍රයා කියන කෙනා බිහි වුණාට පස්සේ එයා ලෝකෙ යහපත උදෙසා කටයුතු කරන්නේ කිසිවක් බලාගෙන නෙමෙයි, මොකවත් බලාපොරොත්තුවක් ඇතුව නෙමෙයි, මේ භෞතිකව ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් නෙමෙයි. එයා ලෝකයට උදව් කරන්නේ දුක නිවීමේ අපේක්ෂාවෙන්. මේකයි සත්පුරුෂ කල්යාණ මිත්‍රයාගේ තියෙන විශේෂත්වය. අනිත් සියලු දෙනාම ලෝකයට උදව් කරන්නේ මොනවා හරි ලබා ගන්නට. අඩුම ගානේ ප්‍රසිද්ධියක්, ප්‍රශංසාවක්, කීර්තියක්වත් ලබා ගන්න. නමුත් කල්යාණ මිත්‍රයා ලෝකයට උදව් කරන්නේ එකම එක දෙයට, ඒ මිනිස්යාගේ දුක නිවීමට. ඉතින් මේ නිසා අපිත් සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් බවට පත් වෙලා මේ විදිහට ධර්මයේ ප්‍රගුණ කරගෙන මේ උතුම් බුද්ධ ශාසනය තුලේ විද්‍යාව විමුක්තිය සාක්ෂාත් කරගන්නට අදිස්ථාන ඇති කරගන්න ඕන. ඉතින් අද මේ විද්‍යාව අවිද්‍යාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ දේශනා මාලාව මෙතනින් අවසන් වෙනවා. අපි දැන් සූදානම් වෙන්නේ ඔබ හැම දෙනාටම ආශිර්වාද කරන්නට, විශේෂයෙන් අද දවසේ මේ උතුම් පින්කමට දායකත්වයේ දරන පින්වත් පිරිස සිහි කරලා පින් අනුමෝදන් කරන්නට.
අද මේ උතුම් පින්කමට දායකත්වයේ දරනවා ආර්ය සුරංග ලක්මාල් මහත්මයා මොරවක හේන් පිට කන්දේ ඉහළ වත්ත නිවසේ විසූ මීට වසරකට පෙර පරලෝ සැපත් DDR සිරිවදන පියතුමන්ටත් පරලොව ගිය සියලු ඥාතීන්ටත් පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්න නිවන් සුව ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම දැනට සුජීවත්ව ඉන්න AH වරාවිට මෑණියන්ට විශේෂයෙන් සෙත් ප්‍රාර්ථනා කරන්න තුනුරුවන්ගේ ආශිර්වාද දිඳුක් නිරෝගීතාවයෙන් යහපතක් වේවා කියලා සෙත් පතන්ට සියලුම පවුලේ ඥාතීන්ට වගේම ඒ වගේම දේශකයන් වහන්සේ ඇතුළු සියලු ලෝකවාසීන්ට සෙත් පතන්ටත් ඒ පින්තුන් කල්පනා කරලා තියෙනවා ඒ වගේම විතාරන්දෙනිය බැදිගම විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂක වික්‍රම්පාල සිරිවදන මහත්මයා සහ මාළනී මහානාම කියන ඒ පින්වත් දෙමව්පියන් පින්කමට දායකත්වය අරගෙන අද දවසේ උපන්දිනයේ සමරන තංගල්ල මහරෝවලේ හෙදනිලදානි නිරෝෂා තරංගනී සහ 12 වන දින උපන්දිනයේ සමරන සුජිත් සමන්ත කියන ඒ දරුවන් දෙපළට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයකට තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන ඒ දෙපළටම තුනුරුවන්ගේ ආශිර්වාද නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා ඒ දායකත්වයේ දරන විතාරන් දෙනිය බැදිගම විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂක වික්‍රමපාල සිරිවර්ධන සහ මාළනී මහානාම කියන පින්වත් දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට කල්පනා කරලා තියෙනවා ඒ වගේම දියණියන් වන නිලක්ෂී ප්‍රසාදිනී රුවිනි සානිකා ඉෂාරා උදයන්ගණී කියන දරුවන්ටත් බෑනාවරුන් වෙන කමල් නිශාන්ත කාංචන ප්‍රභාත් සමීර කියන පින්නතුන්ටත් මුණුබුරු මිනිබිරියන් වන හෙසඳු නෙතුල හිරුඳි රසදි තෙවිරු මෙතුපමා කවිරු සිතුලි කියන ඒ පවුලේ සියලු දූ දරුවන් ඇතුළු සියලුම ඥාතීන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ප්‍රියන්ත වජිරා ඉෂුර චින්තක කියන ඒ පින්වත් පිරිස දායකත්වයේ දරමින් කල්පනා කරනවා අංක 325 න් 17 සමෘද්ධි ජනතා මාවත ගෝණමඩිත්ත කැස්බෑව පිළියන්ද ලිපිණේ පදිංචි කේකේ වසන්තා ප්‍රසන්ති දයානන්ද නැගණියටත් කේකේඩි දයානන්ද පියතුමන්ට සහ කේ විමලාවති මෑණියන්ට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්නට වගේම මියගේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට සුජීවත් වෙන සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට ඒ පින්වත් පිරිස කල්පනා කරනවා ඒ වගේම ඇඹිලිපිටිය සිය කණුව වරා කැටියාර ප්‍රදේශයේ පදිංචි කේජී ප්‍රියන්ත මහතාගේ උපන්දිනය නිමිත්තෙන් එතුමා රෝගාතුරව ඉන්න නිසා විශේෂයෙන් එතුමාට තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට නිදුක් නිරෝගී ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න කල්පනා කරනවා එතුමාගේ ආදරණීය ස්වාමි දියණිය දීපසිකා වසන්ති පුතණුවන් කාංචන පියදේශ දියණිය තත්සරණී පියදේශිකා කියන ඒ දරුවන් ඇතුළු ඒ සියලු දෙනා පරලෝසපත් පියවරුන් දෙදෙනාටත් සුජීවත් වෙන මෑණිවරු දෙදෙනා ඇතුළුව පවුලේ සෑම සිළු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා වගේම මේ පරලවයන් තිදුන සිළු දෙනාට පරලෝ වශයෙන් පිම්පෙත් අනුමෝදන් කරනවා net කාර්ය මණ්ඩලයටත් දේශකයන් වහන්සේ හැටියට අපටත් කොරෝනා වෛරස නිසා පීඩාවට පත් වෙලා ඉන්න රටේ ලෝකයේ සෑම සිළු දෙනාටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට කල්පනා කරනවා. එහෙමනම් මේ දායකත්වයේ දන්න පින්වත් සියලු දෙනාගේම බලාපොරොත්තු වල හැටියට මේ රැස් කරගත්ත පුණ්‍ය ශක්තිය මුලින්ම දෙවියන්ට ලැබේවා. දෙවියෝ සතුටෙන් අනුමෝදන්ව දිවේසුරු දිනු කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම්ම මහ නිවණින් සැනසීම උදා කරගනිත්වා. ඒ වගේම සුජීවත් වින්දගෙන පින්කමට දායකත්වයේ දන්න පින්නතුන් සිහිපත් කරන ඒ මිය පරලොව ගිය සියලුම දෙනාට පරලොව වශයෙන් මේ පින් ලැබේවා. ඒ ඇගේ සසර ජීවිත සුවපත් කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් මමා මහ නිවනින් සැනසීම උදා කරගනිත්වා. සුජීවත් වින්දගෙන පින්කමේ දායකත්වයේ දන්න නම් සඳහන් කළ පින්වත් සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවයත් ධර්මාවබෝධයත් වේවා. රට ලෝකේ පුරා ජීවත් වෙන ඔබ අපි හැම දෙනාට දෙවියන් සහිත සියලු ලෝක සත්ත්වයාට මෙලව ජීවිතයේ සූපත් භාවයේ ධර්මාවබෝධය වේවා පරලොව ජීවිතයේ සූපත් භාවයේ ධර්මාවබෝධය වේවා සංසාර දුකින් අත මිදී ඒ උතුම් අමා මහ නිවනින් සැනසෙන්නටත් මේ මහා පිංකම පාරමිතාවක්ම වේවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං
චිරන් රක්ඛන්තු ධම්ම දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා.